ආයි බෝවන් ආදමීය දුවේ පුතේ මමද ඔයාලට කියලා දෙන්න යන්නේ එක ශ්‍රේණියේ ගණිතය එකතු කිරීමේ පාඩම මම පුතාලට ලස්සන කතන්දර කීපයක් කියලා දෙන්න යන්නේ ඔන්න බලන්නකෝ බෝඩ් එක දිහා අලි පැංචා පොත් බෑගේකුත් දාගෙන කොහෙද යන්නේ ඉස්කෝලේ යනවා එයාගේ අතේ ලස්සනම ලස්සන මල් පොකුරකුත් තියෙනවා ඔන්න දැන් පුතේ අලි පැංචා ටිකක් දුර යනකොට එයාට හම්බ වෙනවා එයා වගේම ලස්සන යාළුවෙක් මේ බලන්න එයා වගේමයි මේ දැන් කී දෙනෙක් ඉන්නවද අලි පැංචෝ දැන් කී දෙනෙක් ඉස්කෝලේ යනවද දෙන්නේ 1යි 2යි දැන් මෙතන අලි පැංචෝ දෙන්නෙක් ඉන්නවා එහෙනම් අපි තවත් පුංචි කතන්දරයක් බලමු දැන් බෝඩ් එක දිහා බලන්නකෝ ලස්සන කුරුළු පැංචෝ දෙන්නේ කෑම හොයනවා ඔන්න දැන් එයාලට තවත් කුරුළු යාළුවෙක් එකතු වුණා දැන් බලන්න කුරුල්ලෝ කී දෙනාද ඔක්කොම දැන් ඔන්න අපි එකතු කරනවා කී දෙනෙක් ඉන්නවද 1යි 2යි 3යි ඔන්න පුතේ බලන්න කුරුළු පැටව් දෙන්නෙක් හිටියා එතනට තවත් කුරුළු පැටියෙක් එකතු වුණා දැන් කුරුළු පැටව් කී දෙනෙක් ඉන්නවද 1 2 3 නම් තවත් කතන්දරයක් කියනවා බලන්නකෝ සිංහයෝ දෙන්නේ වාඩි වෙලා ඉන්නවා එතනට තවත් සිංහයෝ දෙන්නෙක් ආවා දැන් ඔක්කොම සිංහයෝ කී දෙනාද කියලා අපි එකතු කරලා බලමුකෝ එකතු කරන්නකෝ කීයද 1 2 3 4 දැන් සිංහයෝ කී දෙනෙක් ඉන්නවද පුතේ 4 දෙනෙක් එහෙනම් අද අපි පුංචි ගණිත ගැටලු ටිකක් හදමු බලන්න පුතාලා ලෑස්ති වෙන්නකෝ ඔන්න එහෙනම් පුතේ බලන්නකෝ බෝඩ් එක දිහා මම ඔයාලට ගණිත ගැටලුවක් දීලා තියෙනවා මොකද්ද 3 මේ තියෙන එකතු කිරීමේ ලකුණ 3 එකතු කිරීම 2 සමානයි දැන් පිළිතුර හොයන්න ඕනේ දැන් අපි මොකද්ද කරන්නේ ඔන්න බලන්න රතු පාට මල් 3ක් තියෙනවා කීයද තියෙන්නේ 3 1 2 3 ඊට පස්සේ කහ පාට මල් කීයක් තියෙනවද 2 දැන් අපි ඔක්කොම කීයද බලමු 1 2 3 4 5 උත්තරේ කීයද 5යි උත්තරේ ලැබුණා අපිට 5 මේ බලන්න 3 එකතු කිරීම 2 සමානයි පිළිතුර කීයද 5යි එහෙනම් අපි තවත් ගානක් බලමු බලන්නකෝ 3 එකතු කිරීම 3 සමානයි දැන් පිළිතුර දන්නේ නැහැ එහෙනම් අපි ඔන ද්‍රව්‍ය 3ක් ගත්තා 1 2 3 ඊළඟට මොකද්ද තියෙන්නේ මේ එකතු කිරීමේ ලකුණ ඔන තවත් රූප 3ක් ගත්තා 1 2 3 දැන් ඔක්කොම රූප කීයද අපි ගණන් කරමු 1 2 3 4 5 6 හොඳයි එහෙනම් අපි පිළිතුර කීයද 6 එහෙනම් අපි දැන් අලුත් ක්‍රමයකට ගණන් හදමු දැන් බලන්න මෙතන තියෙනවා කීයද 4 අපි 4 හිතේ තියාගන්නවා පුතේ එතකොට අපි ද්‍රව්‍ය කීයක්ද ගන්නෙ 2ක් ගන්නවා හොඳයි පුතාලා ද්‍රව්‍ය 2ක් ගන්නකෝ ඔන්න මං යන්නා දැන් කීයද බලන්න 4 හිතේ තිබ්බා ගණන් කරනවා කීයද 5 6 උත්තරේ කීයද 6යි දැන් අපි තවත් ගණක් හදමු දැන් බලන්න 4 තියෙනවා අපි ද්‍රව්‍ය 4 මොකද කරන්නේ හිතේ තියා ගන්නවා කීයද ගන්නෙ 3ක් ඔන්න ද්‍රව්‍ය 3ක් පුතාලා ගන්න බලන්න ඔන්න මං යන ද්‍රව්‍ය 3ක් දැන් අපි 4 හිතේ තියාගත්තා 4 කියන්නේ ඊළඟට ගණන් කරන්න කියේ ඉඳලාද 5 6 7 උත්තරේ කීයද 7යි අපි දැන් තවත් ක්‍රමයකට හදමු බලන්න මේ බලන්න 4 එකතු කිරීම 4 සමානයි පිළිතුර කීයද දැන් අපි 4 හිතේ තියාගෙන කීයද ගන්නේ ද්‍රව්‍ය 4ක් ඕන බලන්න මම ද්‍රව්‍ය 4ක් අඳිනවා 1 2 3 4 දැන් 4 හිතේ තියාගත්තා එහෙනම් අපි ගණන් කරන්නේ 4 ඉඳලා නෙවෙයි කීයේ ඉඳලාද 5 ඉඳලා 5 6 7 8 පිළිතුර කීයද 8යි දැන් එහෙනම් අපි ඊටත් වඩා වෙනස් ක්‍රමයකට දැන් හදනවා ඔන්න අහගන්න එහෙනම්
බලමු අපි මම පුතාලට අලුත් ක්‍රමයකට තව ගණන් ටිකක් කියලා දෙන්න යන්නේ මේ තියෙන්නේ මගේ අතේ මොකද්ද සංඛ්‍යා පටිය මේකට අපි කියනවා සංඛ්‍යා පටිය කියලා මීට කලින් මම ගණන් පාඩමකදී කියලා දීලා තියෙනවා බලන්නකෝ මේ සංඛ්‍යා පටියේ 1 ඉඳලා 9 දක්වාම ඉලක්කම් තියෙනවා එහෙනම් දැන් පුතාලා බෝඩ් එක දිහා බලන්න ගාන බලන්න 5 එකතු කිරීම 4 සමානයි අපි දැන් උත්තරේ හොයන්න ඕනේ එහෙනම් බලන්න මෙන්න සංඛ්‍යා පටිය ගත්තා කීයද ඉලක්කම තියෙන්නේ මුලින්ම 5 ඔන්න 5 ගාවට ගත්තා ඊට පස්සේ කීයද එකතු කරන්න තියෙන්නේ 4 ඔන්න දැන් 5 ගාවින් නමලා තියෙන්නේ දැන් ඔන්න 5ට එහා පැත්තෙන් තියෙන ඉලක්කම හැරෙව්වා කීයද අපි එකතු කරන්න ඕනේ 4 එකතු කරමු බලන්න 4 1 2 3 4 කියන්න පහට හතරක් එකතු කරාම් පුතේ ආවේ උත්තරේ 9 ඊළඟ ගණිත ගැටලුව බලමු 6 එකතු කිරීම 2 සමානයි එහෙනම් අපි කීය ගාවින්ද සංඛ්‍යා පටිය නමන්නේ 6 ඉලක්කම ගාවින් ඔන්න දැන් 6 ගාවින් නමලා තියෙනවා පුතාලට පේනවද 6ට අපි එකතු කරනවා කීයද 2 ඔන්න 2ක් ගන්නවා ගණන් කරලා 1 2 එතකොට කීයද පිළිතුර 8යි 6ට 2ක් එකතු කරාම පිළිතුර 8යි එහෙනම් දැන් ඔන්න තව ගණක් ගන්නවා කීයද 3 එකතු කිරීම 2 සමානයි ඔන්න දැන් අපි කීය ගාවින්ද නමන්නේ ඉලක්කම 3 ඉලක්කම ගාවින් ඔන්න සංඛ්‍යා පටිය නැමුවා ඊට පස්සේ එකතු කරනවා කීයද 2 ඔන්න 3ට පස්සේ ඉලක්කම් 2ක් ගණන් කරලා ගන්නවා 4 5 කීයද 1 2 2ක් එකතු කරාම කීයද ඔන්නවා 5 දැන් එහෙනම් පුතාලට පැහැදිලි වෙන්න ඇති මේ සංඛ්‍යා පටිය මේසයක් උඩ තියාගත්තම තමයි පුතේ පැහැදිලිව ගණන් හදන්න පුළුවන්නේ ඔන්න බලන්න මම දැන් කියනවා කීයද 4ට එකතු කරන්න කියලා 3 එතකොට කොහොමද කරන්නේ 4 හිතේ තියාගෙන අපි ගණන් කරන්න ඕනේ 3 1 2 3 එතකොට කීයද පිළිතුර ආවේ 7 එහෙනම් දැන් පුතාලා අද ක්‍රම කීපයකට ගණන් හැදුවා. හොඳයි එහෙනම් පුතාලා එකතු කිරීමේ ගණිත ගැටලු ටිකක් හදලා බලන්න. ඔයාලගේ ගණිත වැඩ පොතේ ගණන් ගොඩක් තියෙනවා එකතු කිරීම. එහෙනම් අද පාඩමට සහයෝගය දුන් ඔබ සැමටම තෙරුවන් සරණයි.